මම අද යන්නේ ජපන් ක්‍රමයට ගොඩක් ලස්සනට බෙන්ත බොක්ස් එකක් පිළිල කරගන්නට උගන කියලා දෙන්න. මේක ජපානයේ ගොඩක් ජනප්‍රිය ට්‍රැඩිෂනල් ක්‍රමයක්. විශේෂයෙන් අපි ලංකාවේදී ගෙදරින් පිටට යද්දී බත් මුලක් හදාගෙන යන ක්‍රමයට, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මීල් එක සකස් කරගෙන යන ක්‍රමය තමයි මේ බෙන්ත බොක්ස් වල තියෙන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ ආර්ථිකය කඩාවැටෙනට පස්සේ ඒගොල්ලෝ ආර්ථික වශයෙන් නැගී සිටින කලින් ඒගොල්ලෝ මුලින්ම විනාශ කරේ ඒගොල්ලොන්ගේ ආහාර රටාව. ඉතින් ඇත්තටම මේ බෙන්ත බොක්ස් වල ගොඩක් තියෙන්නේ මිනිස්සුන්ට දෛනිකව අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණයට අවශ්‍ය ආහාර විතරයි. ඉතින් ඒ නිසා මේක ගොඩක් පෝෂ්‍යදායී සහ සෞඛ්‍ය සම්පන්නයි. විශේෂයෙන් මේක අපේ පුංචි බබාලට මොන්ඩිසෝරියා ඩිස්කෝල් යද්දි වගේ සරසලා දෙන්න ගොඩක් හොඳ ක්‍රමයක්. ඉතින් අම්බලම ගොඩක් ලස්සනට ලස්සන ටෙඩි බේක් විදිහට බෙන්ත බොක්ස් එකක් පිළිල කරගන්නේ කොහොමද කියලා මම අද පිළියෙල කරගන්න බෙන්ත බොක්ස් එකේ ඉස්සෝ, ඒ වගේම බිත්තර, ස්වීට් කෝන්, බ්‍රොකොලි සහ තක්කලි, ඒ වගේම බත් අන්තර්ගත වෙනවා. තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහළින් තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න. මගේ නැවතන වීඩියෝ එසැණින් බලා ගන්න ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. මම මුලින්ම කරන්නේ මේ වගේ නටන උනතර හෙකට ලුණු තේ හැන්දක් වගේ දාලා මුලින්ම ස්වීට් කෝන් ටික දාලා තඹ ගන්නවා. විනාඩි 5ක් 6ක් වගේ යද්දී ස්වීට් කෝන් ටික අවශ්‍ය මට්ටමට තැඹෙනවා. ඊළඟට මම කරන්නේ මේ ටික ඉවත් කර ගන්නවා. ඊළඟට මම ඩකල ටිකත් මේ වගේ පොංචි පොංචි කෑලි වලට කපාගෙන ඒකත් විනාඩි කීපයක් තඹ ගන්නවා. මම ඩකල් ටික තඹ ගන්න ස්වීට් කෝන් තඹ පොතු දෙකෙන්මයි ඒක විනාඩි කීපයක් මේ විදිහට තඹගෙන ලිපෙන් ඉවත් කරලා ඊළඟට අපි කෝල් වතුර එක දාන්න ඕනේ. එතකොට ඩකල් වල පාට වෙනස් නොවි ලස්සන කොළ පාටකට තියාගන්න පුළුවන් වෙනවා අපිට. ඊළඟට මම බිත්තර එක දානවා. බිත්තර එකත් අවශ්‍ය මට්ටමට තඹ ගන්නවා. මෙතන ISO ග්‍රෑම් 125ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මම ISO ටිකත් මේ විදිහට හොඳින් සුද්ධ කර ගන්නවා මුලින්ම. ඉස්සගේ කටුව ඉවත් කරලා ඔයාලට දකින්න පුළුවන් වෙවි පිට මැදින් එයාගේ යන කළු පාට නූලක් වගේ එකක්. අපි ඒකත් ඉවත් කරගන්න ඕනේ. ඊළඟට මේ වලිගේ තියෙන කටුව වගේ එකත් ඉවත් කරගන්න ඕනේ. මේක ටිකක් ඇනුනහම විසයි කියලා කියනවා. ඒ වගේම ඉස්ස බතෙද්දී ඉස්සව නැමෙන්න නැතුව ටිකක් කෙලින් වගේ හිටින්න ඉස්සගේ බඩ පැත්තේ මේ වගේ කට් කීපයක් දාගන්නවා. මේ වගේ සුද්ධ කරගත්ත ඉස්සො ටිකට ගම්මිරිස් කුඩු තේ හැඳි කාලකටත් වඩා අඩු ප්‍රමාණයක් සහ ලුණු තේ හැඳි කාලකටත් වඩා අඩු ප්‍රමාණයක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඇත්තෙම ජපන් කෑමවල පාවිච්චි කරන ලුණු සල් ප්‍රමාණය ගොඩක්ම ගොඩක් අඩුයි. ඒකයි මේව තවත් හෙල්දි වෙන්නේ. ඊළඟට ඉස්සො ටික දවට ගන්න පිටි ග්‍රෑම් 50ක් වගේ ප්‍රමාණයකට බිත්තර එකක් සහ ලුණු කුඩු චුට්ටක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊළඟට මේකට වතුර ටිකක් දාලා හොඳ ඝනකම් බැටර් එකක් හදාගන්නවා. ඇත්තම මේ වීඩියෝ එකේදී මම ඔයගලන්ට ආහාර හදාගන්න රෙසිපි ලබා දීමක් නෙමෙයි කරන්නේ. මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ බෙන්ත බොක්ස් එකක් හඳුන්වා දීම සහ ඒක ලස්සන සරස ගන්න ආකාරය ඔයගලන්ට කියලා දෙන්න. අපි ඉදිරි වීඩියෝ වලදී අපි ආහාර රටාවට ගැලපෙන විදිහට ගොඩක් ලස්සනට කොහොමද බෙන්ත බොක්ස් පිළියෙල කරගන්නේ කියලා කතා කරමු. ඊළඟට මම මේ විදිහට හදාගත්ත බැටර් එකේ දවටලා ඊළඟට බිස්කට් කුඩු ටිකකුත් මේකේ දවටලා හොඳින් රන්නන් පාට් වෙනකන් ඉස්සො ටික බැඳ ගන්නවා. ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා හොඳින් පිසගත්ත හාල් කෝප එකක බත්. ඒකට මම සෝයා සෝස් තේ හැඳි එකක් දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මෙතන මම අරගෙන තියෙන ටිකක් ඇලෙන සුළු හාල් එකක්. මෙහි තියෙන ලොන් ග්‍රේන් රයිස් කියන එක අපේ ලංකාවේදී මේ වගේ ටික ඇලෙන හාල් වර්ග පාවිච්චි කරත් හොඳයි. බෙන්ත බොක්ස් එකේ සේරම කෑම ලෑස්ති කරගත්තට පස්සේ මම දැන් යන්නේ ටෙඩි කෙනෙක් වගේ බත් ටික ලෑස්ති කරගන්න. මුලින්ම මේ වගේ ක්ලින් ෆිල්ම් එකක් එහෙම නැත්නම් ඉටිකොලයක් අරගෙන බත් වලින් යම් ප්‍රමාණයක් දාගන්නවා. මෙතනදී ටෙඩිගේ ඔළුව ටිකක් රවුමට ලොකුවට හිටින්න කඳ හතර ඇස් විදියට ඊට වඩා පොඩ්ඩක් පොඩියට හිටින්න හදාගන්න ඕනේ. මම මුලින්ම මේ හදන්නේ ටෙඩිගේ ඔළුව මේ විදිහට ක්ලින් ෆිල්ම් එකෙන් දාලා ටිකක් තදට රවුමට හදාගන්නවා. ගොඩක් තද කරන්න එපා. එතකොට බත් එක ලොකු ගුලියක් විදිහට හිටින්නේ. ඒතර කන කෙනාට අපහසු වෙනවා කන්න. ඊළඟට මේ විදිහට මම ටෙඩිගේ කඳත් හදා ගන්නවා. ඒක ටිකක් කොටු හැඩයට වෙන්න හදාගන්නේ.
මේ විදිහටම ටෙඩිගේ කන් දෙකට සහ කකුල් දෙකට බෝල හතරක් සහ අත් දෙක හදාගන්නවා. ටෙඩිගේ කන්ද ඔලුව අත් වෙන වෙනම හදාගෙන දැන් ඒක ඇසෙම්බල් කරගන්න යන්නේ. මම මේ වගේ ලන්ච් බොක්ස් එකකට මුලින්ම සලාද කොළ කීපයක් යටින් දාගන්නවා. මේ විදිහට ටෙඩිගේ කන්ද ඔලුව කකුල් දෙක කන් දෙක තියාගන්න ඕනේ. මෙතනදී අපි බත්ගුලි එහෙම යන්නේ එක වලක ගන්න, අතරමැදට බ්‍රොකලි ඒ වගේම තක්කලි වගේ දේවල් තියාගන්න ඕනේ. ඔයාලට මං හදාගෙන තේරෙයි ඒක. ඊළඟට මම බිත්තරයක් මේ වගේ දෙකකට කපාගෙන එක කැල්ලක් බොක්ස් එකෙන් තියෙනවා. අපිට බොක්ස් එක මේ වගේ සලසගෙන ඉතිරි වෙන කෑම බීම වෙන බොක්ස් එකකට අහුරලා දෙන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තේ ස්වීට් කෝන් එකක් තියෙනවා. ඒ තියලා ඒ දෙක උඩින් ටෙඩිගේ කන් දෙක තියාගන්නවා. ඊළඟට මම ටෙඩිගේ කඳ මැදට දාලා තියෙන පටි දෙක සහ ඇස් දෙක කපාගෙන තියෙන මේ නූරි කොළ වලින්, නූරි කොළ කියන්නේ මුහුදු ශාක වලින් හදාගන්න කොළ විශේෂයක්. ඔයාලා සමහර විට දැකලා ඇති ජපානයේ ප්‍රසිද්ධ කෑමක් තියෙන සුෂි කියලා, ඒක රැප් කරලා තියෙන මෙන්න මේ නූරි කොළ වලින්ම තමයි. මේ නූරි කොළ ලංකාවේ සුපර් මාකට් වල තියෙනවා. හැබැයි ටිකක් මිලයි. ඒ නිසා නූරි කොළම අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය වෙන කොළයක් ටිකක් තම්බලා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්න නූරි කොළේ කොහොමද තියෙන්නේ කියලා. එළියට ගාති චුට්ටක් නම් ඉරුණා. මේක මේ විදිහට තේදි ටිකක් ඉරෙනවා. හැබැයි මේක චුට්ටක් තෙමුනහම හොඳට අපිට හරව ගන්න නම ගන්න පුළුවන්. මම දැන් මේ කොළ වලින් ටෙඩිගේ කඳ මැදට දාන්න පටි දෙක, ඒ වගේම ඇස් දෙක, කකුල ටිකක් සරස ගන්න පොඩි රවුන්ඩ් එකක් කපා ගන්නවා. මේක ගොඩක් සියුම්ම කරන්න ඕන වැඩක්. ඒ වගේම මම ටෙඩිගේ නහයට සහ ඇස් දෙකට මේ වගේ චීස් වලින් රවුන්ඩ් ටිකක් කපා ගන්නවා. මම මේ වගේ ලොකු රවුමකින් නහය කපා ගන්නවා. චූටි බීම බටයකින් තමයි ඇස් දෙක කපා ගන්නේ. මේ විදිහට කපාගත රවුම මම ටෙඩිගේ මූණ මැදෙන් තියනවා. ඒ වගේම නූරි කොළ වලින් කපාගත පටි දෙක ටෙඩිගේ කඳ මැදෙන් තියනවා. මේ විදිහට මම ටෙඩිව සම්පූර්ණයෙන්ම සරස ගන්නවා. මම සරසගෙන පෙන්නන්නම්, මොකද ඔගලොන්ට මේ සියුම් වැඩ නිසා ටිකක් පෙන්නන්න අපහසුයි. දැන් ඔයාලට පේනවාද මම මේ රවුමකින් භාගයක් කපාගෙන තමයි ටෙඩිගේ කටට තියාගෙන තියෙන්නේ. ඒ වගේම මේ චීස් බෝල තමයි ඇස් උඩ තියෙන්නේ, යට තියෙන නූරි කොළ. ඒ වගේම කන් දෙකේ දෙපැත්තෙත් නූරි කොළම තමයි තියෙන්නේ. ඒ වගේම බැදගත් ඉස්සර ටික මම ටෙඩිගේ පැත්තෙන් තිබ්බා. මැද තක්කලි ගෙඩිත් තියෙනවා. ඉතින් ඇත්තට මේ වගේ දෙයක් පුංචි බබාලට හදලා දුන්නාම ඒගොල්ලෝ ගොඩාක් ආසාවෙන් කයි. ඉතින් මේ වීඩියෝ එකේදී මම ගොඩාක්ම ගොඩක් ආදරේ මතක් කරනවා ජපාන් වල ඉන්න මගේ ආදරණීය මිතුරි අචිනේ. ඉතින් අචිනේ තමයි නිතරම මට මේක කරන්න කියලා උද්‍යෝග කරේ. ඉතින් මම ගොඩක් එයාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි මේ වගේ තවත් අලුත් රසවත් රෙසිපීන් ආයි හම්බ වෙමු.